සම්මා සම්බුදු සරණයි පින්වත් සැමට. සදහවත්නි, ධර්මාවබෝධයෙන් අපේ සිත් සතන් නිවාස සංසාලන ජාති බෞද්ධ නාලිකාව බෞද්ධ හා රූප වාහිනිය මේ පැයේදී ඔබ වෙත සන්නිවේදනය කරන උතුම් දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදහවත්නි, දේශනා පැවැත්වීමට මේ මොහොතේදී බෞද්ධ හා මාධ්‍යාලයේ ප්‍රධාන මැදිරි පරිශ්‍රයේ ස්ථාපිත මේ ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ අවසරයි අපට නම් සිහිපත් කරන්නට පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අප පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, අද දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙන්නේ හෝමාගම පදිංචි ඩී ජානකී මහත්මිය සහ ශිරෝමි රණසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. එහෙමනම් මෙතෙන් සිට මේ උතුම් වූ සත්‍ධර්ම දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. ඊට ප්‍රථමයෙන් තිසරණය සහිත වූ පංචශීලයේ සමාදන් වීමට සියලුම දෙනා එක්ව දෙවතාවක් නමස්කාර පාඨය සජ්ජහායනා කරමු. අවසරයි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තු උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් තවත් එක ධර්මානුශාසනාවක් දේශනා කරවගෙන ශ්‍රවණය කිරීම සඳහා. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන උතුම් කුසල සම්පත්තියත් ධර්මය දානය කරවීම තුළින් ලැබෙන
ඒ උතුම් කුසලයත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම සියලු දෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ සහස්‍ර කියන වර්ගයෙහි සඳහන් වෙන තවත් උතුම් ගාථා රතනයක්. දැඩි වීරියෙන් යුක්තව සිල් ගුණ ආරක්ෂා කර ගැනීම මේ සංසාර ගමනේ මොනතරම් යහපතක් කරනවද කියන කාරණාව මෙතනින් මනාව පැහැදිලි කරනවා වගේම අපි විසින් ඒ ඒ ආත්ම භාවවල කරන ලද ඉතාම කුඩා කර්මයක් පවා නැවත ආපහු අපිටම විපාක දෙනවා කියන කාරණාවත් මේ ගාථා රතනයෙන්ම පැහැදිලි කරනවා. යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙයෝ විරිය මාර බතෝ දල්හං. මේ ගාථා රතනේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ සප්පදාස කියන තෙරුන් වහන්සේ නිසා. අපේ භාග්‍යතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සැවැත්නුවර එක කුල ගෙදරක ජීවත් වෙච්ච තරුණ පුතෙක් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳලා ඉතාම උනන්දුවෙන් තමන්ගේ ශාසනික වතපිළිවෙත සම්පූර්ණ කළා. ආදි බ්‍රහ්මචාරීක සීලයත් ආභි සමාචාරික සීලයත් මනාව ආරක්ෂා කරගත්තා. සිල්ගුණ වඩමින් ශ්‍රද්ධාව ඇතුව බොහෝ කාලයක් භාග්‍යතුන් වහන්සේගේ වචනයට අනුව මේ ශාසනයේ කටයුතු කරමින් හිටපු මේ භික්ෂුන් වහන්සේට පස්සේ කාලේ දවසක මේ ශාසනික ජීවිතය පිළිබඳව ලොකු කලකිරීමක් ඇතිවෙන්න පටන් ගත්තා. ඒ නිසා උන්වහන්සේට දැන් හිතයි සිවුරුවත් හැරලා යන්න. හැබැයි නැවත කල්පනා කරනවා කෙනෙකුට සක්‍ර දේවේන්ද්‍ර සම්පත්තිය ලැබිලා පස්සේ කාලේ ඒ සක්‍ර සම්පත්තිය අත්හැරලා සාමාන්‍ය කෙනෙක් බවට පත්වෙනවද? කෙනෙකුට මහා බ්‍රහ්ම කියන තනතුර ලැබිලා පස්සේ කාලෙක මහා බ්‍රහ්ම තනතුර ප්‍රතික්ෂේප කරලා සාමාන්‍ය කෙනෙක් බවට පත්වෙනවද? එතකොට අර සක්‍ර සම්පත්තියේ තිබුණ කාලේ බ්‍රහ්ම සම්පත්තියේ තිබුණ කාලේ තමන් කොයිතරම් මහේශාක්‍යද, නමුත් දැන් තමන් කොයිතරම් පහත් තැනට වැටෙනවද? එහෙමනම් මේ චීවරයේ පොරවගෙන කාලයක් ඉඳලා චීවරයේ අත්හැරලා නැවත ගිහි වෙනවා කියලා කියන්නේත් අන්න ඊට සමාන වැඩක් කියලා තමන්ටම හිතෙනවා. අන්න එහෙම හිතලා කල්පනා කරනවා සිවුරුවත් හැරලා යන්නේ නැහැ මං සියදි විහානි කරගන්නවා කියලා. එහෙම හිතලා උන්වහන්සේ දැන් සියදි විහානි කරගන්න ක්‍රමයක් හොයනවා. එක දවසක් උන්වහන්සේ දකිනවා තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් කලගෙඩියක කට බැඳගෙන කලගෙඩියක් අරගෙන කැලෑව පැත්තට යනවා. එතකොට අර භික්ෂූන් වහන්සේ මේක දැකලා අහනවා ආයුෂ්මතුන්ලා, මොනවද ඔය ගෙනියන්නේ? ඔය කලේ මොනවද තියෙන්නේ? එතකොට අනික් හාමුදුරුවෝ උත්තරයක් දෙනවා, ස්වාමීනි, ගිනිහල් ගේ ඇතුලේ හිටියා භයානක නාගරාජයෙක්. අපි ඒ නාගරාජයා බොහොම අමාරුවෙන් මේ කලේට දාගත්තා. අපි දැන් මේ කැලෑවට බැහැර කරන්න අරන් යනවා. ඊට පස්සේ අර භික්ෂූන් වහන්සේ කල්පනා කළා සියදිවි හානි කරගන්න තියෙන හොඳම ක්‍රමය මේකයි. සර්පයා දෂ්ට කරවගෙන ජීවිතේ නැති කරගන්නවා කියලා, එහෙනම් ඔය සතාව කැලේට බැහැර කරන වැඩේ මම කරන්නම් කලගෙඩිය මට දෙන්න කියලා ඉල්ලගත්තා.
ඉල්ලගෙන ගිහිල්ල අර භික්‍ෂූන් වහන්සලට නොපෙනෙන තැනක කලගෙඩිය කට ලෙහලා කලේ ඇතුළට අතදාගෙන හිටිය හිටිය සරපයානන් දෂ්ට කරන්නේ. ඊට පස්සේ දැන් සරපයා කලගෙඩිය ඇතුළෙම අල්ලගෙන කලගෙඩිය ඇතුළේ එහාට මෙහාට ඔහු විසි කරනවා. සරපයාට කේන්ති ගිහිල්ලවත් දෂ්ට කරයිද කියලා බලන්න. ඒත් දෂ්ට කරන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා මේ ආයුෂ්මතුන්ලා ගැරඬියෙකුටද කොහෙද රැවටිලා මේක ඇති නාගයෙක් නැන්නේ කියලා කලේ පැත්තක දාලා යන්න ගියා. ඊට පස්සේ අර භික්ෂූන් වහන්සේලා පස්සේ අහනවා ස්වාමීනි සර්පයා මුදා හැරියද කියලා. හිටපු නාගයෙක් නැන්නේ ගැරඬියෙක්ද කොහෙද ඒක හිටිය කියලා කියනවා. එතකොට අර ස්වාමීන් වහන්සේලා කියනවා නෑ ස්වාමීනි අපි අල්ලන්නේ යනකොටත් කීප වතාවක්ම පෙනී කරලා නාගයෙක් බව අපි දැක්ක කියලා. කෙසේ වෙතත් උන්වහන්සේගේ උපක්‍රමය සාර්ථක වුණේ නෑ. එහෙම කලකිරීමෙන් කැරකි කැරකි දවසක් ඉන්නකොට හදිසියේ විහාර භූමිය ඇවිදිනකොට දැක්ක මේ භික්‍ෂූන් වහන්සලගේ කෙස් රැවුල් බාණ්ඩ කෙනෙක් ඇවිල්ලා. තමන්ගේ මල්ලෙන් දැලිපිහිය දෙකක් එළියට අරගෙන එක දැලිපිහියක් පසෙක තියලා දැන් අනික් දැලිපිහියෙන් භික්‍ෂූන් වහන්සේ නමගේ හිස රැවුල් බානවා. එතකොට මේ භික්‍ෂූන් වහන්සේ ඇවිල්ලා අර පැත්තකින් තියල තියෙන දැලිපිහිය ගත්තා. ඒක අරගෙන පැත්තකට ගිහිල්ලා දැලිපිහිය තමන්ගේ බෙල්ලට තියාගෙන දැන් සූදානම් වෙන්නේ දැලිපිහියෙන් ගෙල සිඳගෙන ජීවිතේ නැති කරගන්න. උන්වහන්සේ හරි ප්‍රඥාවන්තයි. මේ අඥානෙක් නෙමේ කලකිරීමක් ඇති වෙලා ඒකට හේතුවත් භාග්‍යතුන් වහන්සේ පස්සේ දේශනා කරනවා. දැලිපිහිය බෙල්ලට තියාගෙන උන්වහන්සේ තමන් මෙතෙක් රැකපු සීලය ආවර්ජනය කළා. පින්නතින සීලයෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය අපේ භාග්‍යතුන් වහන්සේ කොතනවත් දේශනා කරන්නේ නැහැ. සිල් රැකීම තුලින් පමණක් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ සිල් ආරක්ෂා කිරීමෙන් නිවන් දකින්නවා කියලා ධර්මයේ කොතනවත් කියලා නැහැ. හැබැයි ඉතින් සිල් රකින්නේ නැතුව නිවන් දකින්න පුළුවන් කියලා කොතනවත් කියලාත් නැහැ. සීලය විසුද්ධිය බවට පත්වෙච්චහම ඒ කියන්නේ පින්නතනේ ආර්යකාන්ත සීලයක් වෙන්න ඕනේ සීලේ විසුද්ධි මට්ටමට පත් වුණා කියලා කියන්නේ. ආන් ඒ මට්ටමට සීලය පත් වෙනකොට ඒ සීල විසුද්ධියෙන් උපකාර කරන්නේ චිත්ත විසුද්ධිය ලබා ගැනීම සඳහායි. එතනින් එහාට සීලයෙන් කරන දෙයක් විශේෂයෙන් පැහැදිලි කරලා නැහැ. සීලය අත්‍යවශ්‍යයි. සීලය වුවමනා මොකටද? චිත්ත විසුද්ධිය ලැබීම සඳහා. එතන ආර්යකාන්ත සීලය විස්තර කරගෙන යනකොට අන්තිමට සඳහන් කරනවා සමාධි සංවත්තනික. ඒ ආර්යකාන්ත මට්ටමට පත්වෙච්ච සීලයක් යමෙක් තුළ තියෙනවා නම් එවන් පුද්ගලයා භාවනාවට වාඩි වුණහම ඒ හිත ඉතාම ඉක්මනින් සමාධිය කරා ගමන් කරවන්න පුළුවන්. එනම් සීල විසුද්ධිය අවශ්‍ය වෙන්නේ චිත්ත විසුද්ධියට. ඊළඟට සීලයේ අවශ්‍ය වෙන තව කාරණාවක් තියෙනවා. නිතර නිතර බණ අහන නිසා අපි අය දැන් දන්නව ඇති කියලා හිතනවා. පින්නතිනේ ඔබ මම අපි හැමෝම දවසක මරණයටපත් වෙනවා. මැරුණොත් ඉතින් ඒකාන්තයෙන් තව තැනක උපදිනවා. ආන් ඒ උපදින තැන සුගතියද දුගතියද කියන කාරණාව තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන් සීලය. දැන් මේ භික්ෂූන් වහන්සේ සිය දිවි හානි කරගන්නනේ හදන්නේ. දැන් ඒ කාන්තයෙන් උන්වහන්සේ සිය දිවි හානි කරගන්නවත් එක්කම තව තැනක උපදිනවනේ. එහෙමනම් ඒ උපදින තැන සුගතියද දුගතියද කියලා බලන්න උන්වහන්සේ සීලය මෙනෙහි කරනවා. ඒකයි මම කියේ උන්වහන්සේ හරි ප්‍රඥාවන්තයි කියලා.
අපිට ජීවිතයේ සමහර ප්‍රශ්න එළඹුණහම ජීවිතය නැති කරගන්නවා. සමහර අය ගෙලවැල දාගන්නවා. සමහර අය වසබනවා වස කනවා. සමහර අය දුම්රියට පනිනවා. සමහර අය ගඟේ මුහුදේ පනිනවා. මේ විවිධාකාර දේවල් කරගන්නවනේ. මං හිතන්නේ හරියට ධර්මය දන්නවනම් ජීවිතය ගැන පුදුමාකාර කලකිරීමක් ඇති වෙලා එපා වෙලා වුණත් ගෙලවැල දාගන්න තොණ්ඩුව හරි බෙල්ලේ දාගෙන ඉන්න තැනින් පණින්න ඉස්සෙල්ලා සීලය මෙනෙහි කරයි කියලා. මොකද හොඳ සීලයක් තියෙනවා නම් ඒ කාන්තේම මීට වඩා හොඳ තැනක උපදිනවා. නමුත් සීලය සම්පූර්ණ නොකර ගෙලවැල දාගන්න ඊළඟ මොහොතේ සතර අපාය තැනකනම් උපදින්න වෙන්නේ මේ ලැබිච්ච සුගතිගාමී ජීවිතය විනාශ කරගන්න එකේ තේරුමක් නැහෙනේ පින්නතුනි. කෙනෙක් යම් ආයතනයක හෝ වේවා කිසියම් තැනක ඉහළ පුටුවක ඉඳලා පල්ලැහැ තැනකට වැටෙන්න කවදාවත් කැමති නැහෙනේ. එනම් මේ වාගේ සුගතිගාමී ජීවිතයක් තියෙන කෙනෙක් මොන තරම් අඥානකමක්ද ඊළඟට උපදින්න වෙන්නේ දුගතියේ බව දැන දැනත් ඒ ජීවිතේ නැති කරගන්නේ. එතකොට ඒ නිවැරදි ධර්මාවබෝධය නැති නිසා සියදිවි හානි කරගන්න අය කොච්චර ඉන්නවද? ජීවිතේ නැති කරගන්න හරි ලේසි. හැබැයි ආය මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක මොන තරම්නම් දුර්ලභද කියන එක අපි භාග්‍යතුන් වහන්සේ කොයි තරම් පැහැදිලිව දේශනා කළාද? ජීවිතේට මොන ප්‍රශ්න මොන කරදර ඇවිල්ලා තිබුණත් ඒ වෙනුවෙන් ජීවිතෙන් වන්දි ගෙවන්න හදන එක තරම් අඥානකමක් මේ ජීවිතේ තවත් නැති තරම්. ඉතින් මේ භික්ෂූන් වහන්සේත් ගැලසිඳ ගන්න ලෑස්ති වෙලා තමන්ගේ සීලය තමයි ආවර්ජනය කළේ. පින්නතේ සඳහන් කරනවා පැවිදි වුණ දවසේ ඉඳලා මේ ගැලසිඳ ගන්න සූදානම් වෙන මොහොත දක්වා උන්වහන්සේ සමාදන් වුණ සිල්පද ටික අල්ප මාත්‍ර පළුද්දකට ලක් කරගෙන නැහැ කියලා. යෝනිසෝ මනසිකාරයෙන් එහෙම නැත්තං එළඹ සිටි සිහියෙන් මනාව ඒ සීලය ආරක්ෂා කරලා තියෙනවා. ඒ සීලය ආරක්ෂා වීමේ සතුට උන්වහන්සේට මේ වෙලාවේ දැඩිව දැනෙනවා. ආන් ඒ ප්‍රීතියම උන්වහන්සේ සව් කෙලෙස් නසල රහතන් වහන්සේ නමක් බවට පත් කරන්න හේතු වුණා. දැලිපිහිය ගෙලට තියාගෙන ඉන්න මොහොතෙම උන්වහන්සේ රහත් වෙනවා. උන්වහන්සේ ඒ අති උතුම් තැනට පත් වුණා කියලා දැනගත්තට පස්සේ නැවත දැලිපිහිය කොපුව හිදාලා ගෙනල්ල තිබ්බා. ඉතින් මෙන්න මේ කාරණාව පදනම් කරගෙන භික්ෂූන් වහන්සේලා වරක් අහනවා උන්වහන්සේ මේ කලකිරීමෙන් හිටියේ බව, ජීවිතේ නැති කරගන්න හිටිය බව මේ කරුණ උන්වහන්සේලා අහනවා. ඉතින් සඳහන් කරනවා පස්සේ උවමනාව මට දැනන්නේ කියලා. එතකොට තමයි උන්වහන්සේලා සැක කරන්නේ රහත් නොවි රහත් බව හඟවනවා කියලා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ ළඟට ගියහම තමයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ විමසන්නේ. කරුණ විමසලා භික්ෂූන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. උන්වහන්සේ රහත් නොවි රහත් බව හඟවන්නේ නැහැ. අදාළ තැනට ප්‍රාප්ත වෙලාම තමයි නුඹලට ඒ බව නොකිය එහෙම කීවි කියලා. එතකොට භික්ෂූන් වහන්සේලා අහන ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීනි, උන්වහන්සේ ශාසනය පිළිබඳව කලකිරුණේ ඇයි? මේ පැවැත්ම පිළිබඳව කලකිරුණේ ඇයි? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔය භික්ෂුව පැවිදි වෙලා තමයි හිටියේ. ඒ කාලේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච තවත් භික්ෂුවක් ගිහි ගෙදර පිළිබඳව කලකිරිලා ශාසනයට පැවිදි වෙච්ච ශාසනයේ පැවිදි වුණ බව සඳහන් කරහම මේ භික්ෂුව තව තවත් ගිහි ගෙදර කලකිරීම පිළිබඳවම කරුණු සඳහන් කළා. සඳහන් කරමින් අර භික්ෂුවගේ
ශාසන මාමකත්වය වර්ධනය කළා. පස්සේ කාලෙක ඒ භික්ෂුව ආපහු ශාසනික ජීවිතය පිළිබඳව කලකිරුණා. දැන් ශාසනික පැවැත්ම පිළිබඳව කියන තමන්ට ශාසනයන්ට අපහසු බව කිය කියා කරනු දක්වනකොට තමන්ට මුලින් ශාසනය තහවුරු කරවපු අර භික්ෂුවම දැන් ගිහි ගෙදර තියෙන ලාභය ගැන කියනවා. මේ පැවිදි ජීවිතයේ කොච්චර කරදරද, මෙච්චර සිල්පද ගොඩකට මැදි වෙලා අපිට අපේ තියෙන පෞද්ගලික නිදහස නැති වෙලානේ. අනික ගෙයක් ගෙයක් ගානේ සිඟා ගිහිල්ල ජීවත් වෙන්න ඕනනේ, මිනිස්සුන්ගෙන් බැනුම් අහහා ජීවත් වෙන්න ඕනනේ. ඒ හින්දා මීට වඩා ගිහි ගෙදර කොච්චර හොඳද. දැන් එහෙම කියලා මුලින් අරහෙම කියපු භික්ෂුවම දැන් ආපහු ගිහි ජීවිතය ගැන උනන්දුවක් ඇති කරවනවා. ඒකට හේතුව මොකද කියලා සඳහන් කරනවා. දැන් අර කලකිරෙලා ඉන්න භික්ෂුව සතුව, වෙනතනි මේ කතා කරන්නේ මේ ජීවිතයේ කලකිරුණ භික්ෂුව ගැන නෙමෙයි. මේ දැන් කතා කරන්නේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ ඇති වුණ සිද්ධිය, මේ ජීවිතයේ කලකිරෙන්න. ඒ භික්ෂුවගේ තිබුණා ඉතාම වටින සිවුරු. දැන් මේ භික්ෂුව කලකිරිලා සිවුරුවත් හැරලා ගිහි වෙලා යන්න ගියහම අර වටිනා සිවුරු මේ භික්ෂුවට ගන්න පුළුවන්. ඒ බලාපොරොත්තු ඇතුව තමා දැන් මොහුගේ සිවුරු හැරීම ඉක්මන් කරවන්නේ. අන්න ඒ කාරණාව නිසා තමයි මේ ජීවිතේ තමන්ටත් කාලයක් හොඳට සිල් රැකගෙන ඉඳලා මේ කලකිරීම ඇති වෙන්නේ. සසුන තුල රඳවා ගත යුතුව තිබුණ කෙනෙකුට ගිහි භවයේ වටිනාකම කියලා ශාසනය පිළිබඳව කලකිරීම ඇති කරවලා ඔහු සසුනින් බැහැර කරන්න දරපු උත්සාහයේ කර්මයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ජීවිතයේ තමන්ටත් ශ්‍රද්ධාවෙන් ශාසනය වාසය කරන්න හිත දෙන්නේ නැත්තේ. ඒකයි මම සඳහන් කළේ අපි කරන ඉතා සියුම් කර්මය නමුත් අපි හොයාගෙන ඉන්නවා. එනිසා වැරදි අකුසල් වල යෙදෙනකොට ඒ කාන්තයෙන් මේ කර්මයේ දවසක මට මාතුලින්ම දකින්න පුළුවන් කියන කාරණාව දැනගන්න ඕනේ. ඊතර භික්ෂූන් වහන්සේලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර සර්පයා උන්වහන්සේට දෂ්ට කළේ නැත්තේ ඇයි? මහණෙනි මීට ආත්ම භව තුනකට කලින් ඔය භික්ෂුව මහේශාක්‍ය ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක්. ඔහු යටතේ දැසි දස්සෝ බොහොමයක් හිටියා. එදා ඔහුගේ දාසෙක් හැටියට ඔහු ළඟ වැඩ කරපු කෙනෙක් තමයි ඔය සර්පයා. නමුත් මීට ආත්ම භව තුනකට කලින් තමන්ගේ ස්වාමි පුරුෂයාට මොනතරම් බියක් දැක්වාද ඒ දාසයෝ, සංසාර පුරුද්දෙන් ඒ බිය අදත් තියෙනවා. පින්නතනි එහෙම සසර පුරුදු සාමාන්‍ය වූ ඔබට මට තියෙනවා. ඒ අවස්ථාවන් ගැන භාග්‍යතුන් වහන්සේ ඕන තරම් දේශනා කරලා තියෙනවා. ඒවට කියන්නේ වාසනා ගුණ. එතර භාග්‍යතුන් වහන්සේට එහෙම එකක් නැහැ. අපි කියන්නේ සවාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහීණය කළ නිසා. ඒ කියන්නේ වාසනා ගුණ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ නැති කරලා තිනේ. ඒ කියන්නේ පෙර භවයෙන් අරගෙන ආපු එහෙම කිසිම සම්බන්ධතාවයක් භාග්‍යතුන් වහන්සේගේ නැහැ. ලෞතුරා බුද්ධත්වයේ ලබන මේ අන්තිම ආත්මයේ ඒ අති උතුම් බුද්ධ රාජ්‍යත් එක්ක බැඳිච්ච මේ ජීවිතයක් පමණයි, පෙර ජීවිතෙන් ගත්ත කිසි දෙයක් නැහැ. එහෙම අරගෙන ආපු පෙර පුරුදු කියලා જાතියක් නැහැ. නමුත් අපිට එහෙම පෙර පුරුදු ඕන තරම් තියෙනවා. රහතන් වහන්සේලාටත් තියෙනවා. ඒ වගේ භික්ෂූන් වහන්සේලා සමහර අය බොහොම සැරපරුස විදිහට කතා කළා. උදාහරණයක් ඇටියට පිළිඳිවච්ච මහ රහතන් වහන්සේ වසලය කියලා කතා කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ගාවට චෝදනාවක් ඇටියටම මේක යනවනි. ඉතින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ කිසිම ද්වේෂයක් නැහැ උන්වහන්සේ ළඟ. ඉතාම දයාවෙන් පුතේ කියලා කතා කරනවා වගේ තමයි ඒ වසලයා කියලා උන්වහන්සේ කතා කරන්නේ. ද්වේෂසිතින් නෙමෙයි පින්නතුනි.
සංසාරය අති දීර්ඝ කාලයක් මහත් උසස් කුලවල ඉපදිලා තමන්ගේ දැසි දස්සන්ට ඒ කාලේ කතා කරපු ක්‍රමය. දායක මහත්මයෙක් එක භික්‍ෂූන් වහස නමක් කරගෙන යනවා භාග්‍යතුන් වහන්සේගේ අනුමැතියෙන් තමන්ගේ ගෙදර දානයට. කුඹුරු සහිත ප්‍රදේශයකින් යනකොට නියරවල් වල තැන්තැන්වල වක්කඩවල් කැඩිලා තියෙනවා. දායක මහත්තය වගේ පැනගෙන පැනගෙන යනවා. එක ගිහි ඇයි ගිහි කෙනාගේ ස්වභාවේනේ. හාමුදුරුවොත් ඒ විදිහටම පැනගෙන පැනගෙන ගියා. එතකොට දායකයට කලකිරීමක් ඇති වුණා. කිසිම සංවරයක් නැති භික්ෂුවක්. මට දානි දෙන්න ලැබුණේ සංවර නැති භික්ෂුවකට. කරන්න දෙයක් නෑනි. එඳ දානි ටික විතරක් පූජ කරනවා, පිරිකරක්වත් මම පූජ කරන්නේ නැහැ කියලා හිතුවා. ඊළඟ වක්කඩින්නුත් දායක මහත්තයා පැනලා ගියා. හාමුදුරුවෝ ලියද්දට බැහැලා අනිත් පැත්තෙන් ගොඩ වුණා. එතකොට ඇහුවා, අර වක්කඩින් පැනලා ඇයි මේ වක්කඩින් ඔහොම කළේ කියලා. උන්වහන්සේ සඳහන් කළා, එකින් පැනපු නිසා ඔබ තීරණය කළා මට පිරිකරක්වත් පූජ කරන්න නැහැ කියලා. මේ වක්කඩින් පැන්න නම් දානි දෙනෙහිකුත් නැහැ කියලා. එතකොට තමයි තේරුණේ මගේ හිත කියවන්න පුළුවන් කෙනෙක් පිළිබඳව තමයි මම මේ දුස්සීලයා කියලා කල්පනා කළේ. ඔය කතාව භික්ෂුන් වහන්සේ අතින් භාග්‍යතුන් වහන්සේ ළඟටම ගියා. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මහණෙනි, එක දිගට ආත්ම භව 500ක් වඳුරු කුලේ තමයි ඉපදිලා හිටියේ. ආන් ඒ පැන පැන ගියපු පුරුද්ද උන්වහන්සේගේ ජීවිතේ තියෙනවා. පෙර සසරින් ආපු පුරුද්දක්. නමුත් මේ රහතන් වහන්සේ නම. එනම් පෙර ජීවිතවලින් අරගෙන ආපු දේවල් අපේ ජීවිතවල විවිධ තැන්වල ඉස්මතු වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට එහෙම එකක් නැහැ. එහෙනම් අර සර්පයාටත් මේ තියෙන්නේ ඒ බය ස්වාමියා පිළිබඳව. ඒ නිසායි දෂ්ට කරන්න නැත්තේ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස දැලිපිහිය බෙල්ලට තියාගෙන ඉන්න වෙලාවේ රහත් වෙන්න තරම් ඒ තරම් උතුම් පාරිශුද්ධත්වයක් උන්වහන්සේට කොහොමද ලැබුණේ? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අවුරුදු 20,000ක් කල් නිර්මලව පිරිසිදුව සිල් රැකපු කුසලය ගැලසින ගන්න සූදානම් වෙන මොහොතේ උන්වහන්සේට උපකාර වුණා කියලා දේශනා කළා. එනම් පෙර ජීවිතවල අපි කරපු කුසල ධර්මයෙන්ුත් මේ ජීවිතේ අපිට ආපහු මහත් උපකාරයක් කරනවා. නිසා කුසලයෙන් ඈත් වෙලා කුසලයේ තුල යෙදෙන්න කියලයි භාග්‍යතුන් වහන්සේ මේ අවවාද කරන්නේ. පින්තුනි, මේ එක ගාථා රතනයක්. පැය ගණන් සාකච්ඡා කළ යුතු කරුණු සහිතයි. නමුත් අපිට මේ පැයක පමණ කාලය තුළ යම් ප්‍රමාණයක් පමණයි අපිට මේ කාරණාව විස්තර සහිතව සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ප්‍රමාණයටයි අපි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාථා රතනය, යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ. කුසීතයා කියලා කියන්නේ පින්නතුනි කම්මැලිය කියන එකයි. යෝචේ වස්ස සතං ජීවේ, කම්මැලිය කැටියට ඉපදිලා අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා, විරිය මාර බතෝ දල්ලං, වීර්ය සහිත පුජ්‍යලයේ කැටියට ඒකාහං ජීවිතං සෙය්‍යෝ. ජීවත් වෙන එක දවස හරි වටිනවා. කුසීතේ කැටියට ජීවත් වෙන අවුරුදු 100ට වඩා වීර්යවන්තේ කැටියට ගෙවන එක දවස වටිනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි මෙතන පැහැදිලි කරනවා මේ කුසීතයා කම්මැලි කියලා සඳහන් කරාම සාසනික පැත්තෙන් සඳහන් කළොත් පින්නතුනි ඒක පැහැදිලි කරනවා කාම විතර්කයෙන් වැඩි කාලයක් දවස ගත කරනවා. දැන් ඔක ගිහි පැවිදි දෙපක්ෂයේම තියෙනවා මේ කුසීතකම. එතකොට මේ කුසීතකම කියන එක එලව මෙලව දෙකම අපට පරිහානියට හේතු වෙන කාරණාවක්. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අරගත්තහම වතපිළිවෙත කරන්නේ නැහැ.
තමන්ගේ ශාසනික කටයුතුවල යෙදෙන්නේ නැහැ. සිල් ගුණ පිළිබඳව ආවර්ජනය කරමින් එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්නේ නැහැ. නින්දටම වැඩි තැන දීගෙන බොහෝම අලස ජීවිතයක් ගත කරලා එළවයි මෙලවයි දෙකම පරිහානියට පත් කරගන්නවා. ගිහි ජීවිතය ගැන අරගත්තත් ඒත් ජීවිතයේ පිළිබඳව වගකීම කරට අරගෙන උනන්දු ඇති කරගෙන තමන්ට ලැබිච්ච මේ වාසනාවන්ත ශ්‍රේෂ්ඨ ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන කටයුතු කරන ස්වභාවයක් දකින්න නැහැ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, කුසීතයට ඇතිවෙන සිතුවිලිමි. මොනවද මේ කාම විතක්ක කියලා කියන්නේ? පංච ඉන්ද්‍රියන් පිනවන්න ඔහු හරීම කැමති. එනිසා ඔහුගේ දවස වැඩිපුරම ගෙවෙන්නේ ඉන්ද්‍රියන් පිනවීම ළඟ. ඉතින් වර්තමානයේ කල්පනා කරලා බැලුවොත් පින්නතුනි, මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම මනාව අවබෝධ කරගත්තේ නැත්තම්, අද ලැබිච්ච ජීවිතේ මට අහිමි වුණාට පස්සේ ආය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගියත් මේ ජීවිතේ ආය ලැබෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ බාලපඬිත සූත්‍ර දේශනාවෙන්, මනුස්ස චුති සූත්‍ර දේශනාවෙන් මේ පිළිබඳව මනා පැහැදිලි උදාහරණ දේශනා කළා. එඳ මේ වටිනා මොහොත මගහැරුණොත් ආය කවද ලැබෙයිද දන්නේ. ඒ තරම්ම දුර්ලභයි. දුර්ලභංච manussත්තං කියලා දේශනා කොට වදාළේ මේ නිසා. නමුත් අපිට අද ලැබිලා තියෙන කාලය සාමාන්‍ය විදිහට කල්පනා කරලා බැලුවොත් අවුරුදු 70ක් විතර මිනිසු ජීවත් වෙයි. ඊට මෙහන් ඕන තරම් ජීවිත නැති වෙන්න පුළුවන්. පින්නතනි, නිකන් හිතලා බලන්න, චිත්‍රපටියක් බලන්න කියලා රූපවාහිනිය ගාව වාඩි වුණොත් අවමයේ පැය තුනක්වත් නාස්ති වෙනවා. ක්‍රීඩා තරගයක් බලන්න කියලා වාඩි වුණොත් සමහරලාට පැය 6ක් 7ක් නැති වෙනවා. නමුත් ඒ පැය ගාන මේ ජීවිතයේ ආය කවදාවත්ම හම්බ වෙනවද? ඒක මේ සංසාර ගමනේයි කවදාවත් හම්බ වෙනවද? මේ මොහොතක් 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 ගානේ, ක්ෂණයක් ක්ෂණයක් ගානේ ගෙවිලා යන මගේ ජීවිතේ ආය කවදාවත් හම්බ වෙනවද? එහෙනම් මාතෘ ගර්භයේ කලල රූපයක් හැටියට පහළ වෙච්ච දවස ඉඳලා, පණ නල පිහිටපු දවස ඉඳලා, ගත වෙන තත්පරයක් තත්පරයක් ගානේ මරණය කරා නොමේ ඉඳ ළඟා වුණේ. මාතෘ ගර්භයෙන් එළියට ආවට පස්සේ ඒත් එහෙමම තමයි පින්නතුනි. ලදරුවා ළමයා වෙනවා, ළමයා තරුණයා වෙනවා. ඉතින් අපි මේ වාගේ දේවල් ගැන බොහෝම උනන්දුවෙන් කතා කරනවා. අවුරුදු 70ක් ආයුෂ අරගෙන ඉපදුනා නම් පළවෙනි උපන්දිනයේ සිහිපත් කරනකොට ඔහුට ජීවත් වෙන්න තිබිච්ච කාලෙන් අවුරුද්දක් ඉවර වෙලා, ඒ කියන්නේ මරණයට ඔහු ලං වෙලා තව 69යි ජීවත් වෙන්නේ. අවුරුදු 10ක් උපන් 10වෙනි උපන්දිනයේ සමරනකොට ඔහුට ජීවත් වෙන්න තියෙන්නේ තව අවුරුදු 60යි. අවුරුදු 20ක් යනකොට ඔහුට ජීවත් වෙන්න තියෙන්නේ තව අවුරුදු 50යි. ඒ කියන්නේ මගේ ජීවිතේ අවුරුදු 20කින් ඉවර වෙලා මගේ ආයුෂ තව අවුරුදු 50කට සීමා වෙලා. නමුත් ඉතින් අපි ඒ සතුට සමරන්නේ කේක් කපලා නැටුම් නටලා ගීත කියලා පුදුම සතුටක්. නමුත් ධර්මානුකූලව මේක තේරුම් අරගත්ත පුජ්‍යලයා පින් දහම් කරලා දම්පැන් දීලා තමන්ගේ ජීවිතේ තවත් සරුසාර කරගන්නවා මිසක් ඉන්ද්‍රියන් පිනවලා දුර්වලයෙක් බවට පත් වෙන්න ලෑස්ති නෑ. ඉතින් මම සඳහන් කරමින් හිටියේ මේ චිත්‍රපටියක් බලලා, ක්‍රීඩා තරගයක් බලලා, මේ ඇහත් පිනවලා, කනත් පිනවලා මේ කම්මැලියට තමයි මෙහෙම කාලේ නාස්ති කරන්න තියෙන්නේ. මොකද වේදිකාවට නැගලා නාට්‍යයක් රඟපාලා වේදිකාවෙන් බැහැලා ගියපු කෙනා ලක්ෂ ගණන් අරගෙන වේදිකාවෙන් බැහැලා යන්න යනවා.
පැයතුනක් විතර ඇස් දෙක පිහ පිහා ඒක දිහා බලාගනිදලා. තමන්ගේ වටිනා කාලය බොහෝ ප්‍රමාණයකින් අහිමි කරගෙන, කළයුතු වැඩ බොහෝ ප්‍රමාණයක් අතපසු කරගෙන, සමහල්ලාට කොන්දටත් අත තියාගෙන අපි ගිහිල්ල නිදිපෙදුර ඇලවෙනවා. එහෙම කාලෙ නාස්ති වුණ නිසා පහුවදා නැගිටිනකොටත් සමහල්ලාට උදේ 8-9 වෙලා. දුරකථනය අරගෙන බැලුවහම සමහර අය කෑම කන්නෙත් ඒක බලාගෙන, සමහර අය වාහන එලවන්නෙත් ඒක දිහා බල බල, නිදිපැදුර වැටිලත් සමහරලාට ඇහැට නිින්ද අවශ්‍යයි. දුරකථනය තමන්ගේ ඇඟ උඩ වැටෙනවා. එතකොට අවදි වෙනවා. ආයෙත් ඒකම බලනවා. ආයෙත් වැටෙනවා. පාරට බැස්සහම පින්නතුනි, කොතනද ඕක අතේ තියාගෙන එහාට මෙහාට නොකරන අය දකින්නේ? දැන් ඇත්තටම මේ තමන්ගේ ජීවිතේ කුසලයෙන් පිරෙනවද? ඇහැ පිනවනවයි, කන පිනවනවයි නෙමේ දෝකෙන් කෙරෙන්නේ. පින්නතුනි, ඒක මේවා හරියට නිකන් දෙපැත්ත කැපෙන ආයුධ වගේ. ගුණධර්ම පුරාගන්න, බණ දහම් අහගන්න, දහම් පොත්පත් කියවගන්න, ළඟ නැති දේවල් හොයාගන්න ඕන තරම් පහසුකම් තියෙනවා. නමුත් කෙලෙස් සහිත කුසීතයා හැම මොහොතකම ඒකෙන් අරගන්නේ කෙලෙස් වැඩෙන දේවල්ම තමා. ඒකයි ඒකෙ තියෙන වෙනස. කෙලෙස් වැඩෙන දේවල්ම තමයි ඒකෙන් හොයන්නේ. එනම් මේ පංච ඉන්ද්‍රියන් පිනවන එක කුසීතයාගේ එක ලක්ෂණයක්. සසරින් මිදෙන්න වීරිය නෑ උන්ට. ඊළඟට ව්‍යාපාද විතක්ක, අනුන් නසන චේතනාව, අනුන්ට කරදර කරන චේතනාව, ඒ වගේ හැඟීමක්මයි තියෙන්නේ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. සමහරලාට දොර වහගෙන ගේ ඇතුලේ නිදාගෙනත් අනුන්ට කරදරයක් කරන විදිහ තමයි කල්පනා කරන්නේ. ඒ තුලින් එතකොට කය සංවර නැහැ, හිත සංවර නැහැ, වචනේ සංවර නැහැ. පින්නතන කායික ක්‍රියාකාරකම් තව කෙනෙකුට පේනවා. වචන පරිහරණය කරනකොට ඒ හඬ තව කෙනෙකුට ඇහෙනවා. නමුත් මම හිතන දේ කාටවත් පේන්නෙත් නැහැ. මම හිතන දේ කාටවත් ඇහෙන්නෙත් නැහැ. සමහරලාට කාමරය ඇතුලේ දොර වහගෙන මං කල්පනා කරන දේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඇත්තටම කවුරුවත්ම දන්නේ නැද්ද? අපි හිතන්නේ මොනවද කියලා මේ ස්වභාව ධර්මයේ දන්නවා. ඒකනේ කර්ම රැස් වෙන්නේ. කයෙන් කර්ම රැස් කරනවා, වචනයෙන් රැස් කරනවා, මනසින් රැස් කරනවා. මේ මනසින් මම හිතන දේවල් කර්ම කියලා කවුද දන්නේ? ඒක දන්නේ මේ ස්වභාව ධර්මයේනේ. මට හිතෙන්නේ මේ ලෝකේ තියෙන දියුණුම වීඩියෝ යන්ත්‍රයේ සහ පටිගත කිරීම යන්ත්‍රයේ ස්වභාව ධර්මයයි කියලා. මේ අවටත් වීඩියෝ යන්ත්‍ර කීපයක් තියෙනවා. මම කියන හඬ ඇහෙනවා, ඔබේ ඉරියව් ටික පේනවා මිසක් පණහන ගමන් ඔබ හිතන දේවල් මේ යන්ත්‍රවල පටිගත කෙරෙන්නේ නැහැ එකක්වත්. හැබැයි ඒක ස්වභාව ධර්මයේ තුල ලියවිලා තියෙනවා. ඒකයි මම කියේ මේ ලෝකේ තියෙන තාක්ෂණයෙන් ඉහළම පටිගත කිරීම යන්ත්‍රයත් මේ ස්වභාව ධර්මයයි කියලා. අපි මොනව කළත් ඒ සියල්ල දන්නවා. මම හරිද වැරදිද කියලා කවුරු මට හරි කීවත් මගේ වැරද්ද ඍජුවම කියන කෙනා තමයි ස්වභාව ධර්මයේ. එනිසා දඬුවම් කරන්න ගියහම නඩු අහන්නේ නැහැ පින්නතුනි. කෙලින්ම දඬුවම තීන්දුව කරලා ඉතින්නේ. එහෙනම් මේ කුසීතකම, කුසීතයා තුළ කාම විතක්ක තියෙනවා, ව්‍යාපාද විතක්ක තියෙනවා, විහිංසා විතක්ක. කුසීතයා මේ වගේන් යුක්තයි. වීරිය ආරම්භ කරන්න කියලා කියනවා. කුසීතකම මැඩලලා වීරිය ආරම්භ කරන්න කියලා කියනවා. එතන සඳහන් කරනවා මේ වීරිය ආරම්භ කරනවා කියලා කියන්නේ සංසාරයෙන් මිදෙන්න වීරිය කරන්න. සිල් රකින්න වීරිය කරන්න ඕනේ. භාවනා කරන්න වීරිය කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේට අනුව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ මාර්ගයේ ගමන් කරන්න ලොකු වීරියක් කෙනෙකුට තියෙන්න ඕනේ.
අපි හැම දාම කෙලෙස්වලට ඇලිල කෙලෙස්වලට බැඳිල කෙලෙස්වල වහල්ලු වෙලා ඉන්ද්‍රයන්ගේ වහල්කංකරකර ජීවත් වෙන මිනිස්සු. කෙනෙක් රිජුව ඇවිල්ල මුහුණට ඇවිල්ල වහලෙක් කියලා මට කීවෝ තරියට කේන්ති යන්න පුළුවන්. නමුත් හුඟක් දෙනා ජීවිත කාලේ කරලා තියෙන්නෙම මේ ඉන්ද්‍රියෝ පස් දෙනාට වහල්කං කරන එක. මට ඕන හැටියට නෙමේ මගේ ජීවිතේ පැවතුනේ මේ ඉන්ද්‍රියන් කියන විදිහට. එහෙම වෙච්චහම් පින්නතුනේ ඉන්ද්‍රියන්ට අනුව නැටවුණ රූකඩයක් විතරයි මම. නමුත් මට ඕන ගමන යන්න නම් මේ ඉන්ද්‍රියන් මට වුවමනා පැත්තට හරවන්න අවශ්‍යයි. චිත්‍රපටියක් බලන්න කියලා බල කරනකොට නෑ බණක් අහන්න කියලා අනික් පැත්තට මේක හරවගන්න මට ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ කල්පනා කරලා බලහම සංගීත සම්දර්ශනයක් බලන්න යන් කියනකොට නෑ දානයක් දෙන පින්කමකට යමු. බණ පින්කමකට යමු කියන තැනට පරිවර්තනය වෙන්න. ඒක අමාරු වැඩක්. සසරින් මිදෙනවා කියන එක පහසු නෑ. ඒක හරි අමාරුයි. නමුත් පින්නදෙනි කවද හරි ඒ අමාරු වැඩේ අපි කරන්නම වෙනවා. ආන් එවන් වීර්‍යවන්තයන්ට දෙවියන්ගෙන් පවා උපකාර ලැබෙන්න පටන් ගන්නවා. මිනිසු කියන කතාවක්නේ කොයි දෙවියෝ ඉන්නවා කියවට සරණ කියලා. පින්නදෙනි දුර්වලයන්ට සරණ වෙන්න උන්වහන්සේලා ලෑස්ති නෑ. වීර්‍යවන්තයෝ ඉන්න තැන් බලලා ඔවුන්ගේ වීරියේ ප්‍රමාණයත් බලලා තමයි උපකාර කරන්නේ. මම මැරුණත් මම මේ වැඩේ අත්හරින්නේ නැහැ කියලා යෙදෙනවා නම් ಗುಣධර්මයක අන්න එතන ඉඳලා උදව් කරන්න පටන් ගන්නවා. අපේ වීරිය දිහා බලාගෙන ඉඳලා තමයි උදව් කරන්නේ. ඒකයි සඳහන් කළේ කුසීතකමින් ගෙවලා දාන අවුරුදු 100කට වඩා වීරියවන්තව ගත වෙන එක දවස හරි උතුම් කියලා. එනම් සම්මා සම්බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ ශ්‍රේෂ්ඨ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලංකාව වගේ රටක ලබන්න වාග්ය උදා වුණ මේ වෙලාවේ මේ ලැබිච්ච අවස්ථාවෙන් වීරිය සහිතව කටයුතු කරලා කෙලෙස් වලට කෙලෙස් ප්‍රහාණය කරලා වීරියට තැන දීලා සුගතියෙන් සුගතියට ගමන් කරලා සංසාරි කෙරවල කරන්න නිවන් දකින්න තුරු සුගතියෙන් සුගතියටම ගමන් කරලා සසර කෙරවල කරන්න මේ උතුම් කුසල කර්මයක් සියලු දෙනාටම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනු ලබන්නේ හෝමාගම පදිංචි ඩී ජානකී සහ ශිරෝමි රණසිංහ යන මහත්මීන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ සංසාරගතව මිය ගිය සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමයි. සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයාණන් වහන්සේටත් මේ අවස්ථාවට සහභාගී වුණ සියලුම දෙනාටමත් උතුම් වූ සද්ධර්ම දානමය කුසල කර්මයත් රත්නත්‍රී ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා. ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීම පිණිසම මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ජානකී මහත්මිය සහ ශිරෝමී මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනීය ආකාරයෙන්ම සසරින් එතර වෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.